අපි අද විශේෂයෙන් කතා කරල යුතු මාතෘකා දෙකක් තියෙනවා. කතාවෙන් පස්සේ ඔබේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන් අද ඔබට. විශේෂයෙන් ඔබ දැක්කා ඊයේ පෙරේදා රනිල් වික්‍රමසිංහ යාපනයේ ගිහිල්ලා වෙච්ච දේ. මොකද ඔහු උත්සාහ කළා දැන් ওই 13 ගෙනල්ලා හිටන් මෙතනද ඒ කරන්න ගිය දෙයින් යාපනයේ ජනතාව දිනා ගන්න පුළුවන් කියලා. නෑ යාපනයේ ජනතාව ඒවට දැන් අවුල් වෙන්නේ නෑ. 13 වෙනි ව්‍යාපාර සංශෝධනයේ බලය බෙදලා හිටන් ඒ කියන්නේ අවුරුදු 28ක් විතර යුද්ධයක් කළා රට මුදාගත්ත දේ ආපහු පාවා දෙන්න. ඒකට කොටිම උතුරේ ජනතාවත් කැමති නෑ. උතුරේ ජනතාවත් TNA සංවිධානය පිළිගන්නේ නෑ දැන්. ඔවුන් ඉල්ලන්නේ එකම රටක් එකම දෑයක් කියන සංකල්පය උතුරේ ජනතාව දැන් දන්නවා. ඒ බොටම් ට්‍රෝලින් කේස් එකෙන් පස්සේ ඔවුන් දන්නවා මේ ඔක්කොම පල් හොරු ටිකක් කියන එක උතුරේ ඉන්නේ දේශපාලනයෝ ගැන එයින් දන්නවා දැන්. නමුත් දකුණේ අය උතුරේ ඉන්න දේශපාලනඥයෝ රටේ පුරවැසියෝ එකතු වෙනවට කැමති නැහැ. ඒක අමතක කරන්න එපා. ඒක නිසා තමයි ඌගේ ඌගේ ව්‍යායාම සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. මෙච්චර විශාල සංග්‍රාමයක් කළ දිනාගත්ත රට ආය පාවා දෙන්න තමයි රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ 13 වෙනි ව්‍යාපාර සංශෝධනයටත් එහා ගිහිල්ලා බලය බෙදලා ඉතින් උතුරට ඒක වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ඔළුව බිම තියන දඟලුවත් ඒක වෙන්නේ නැහැ. හැබැයි කියන්න කනගාටුයි. ඒකට TNA එක සම්පූර්ණයෙන්ම ඒක තමයි දඟලන්නේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් දැන් TNA එකත් එක ස්ටේජ් එකේ වුන් කතා කරන්නේ ණය බලය බෙදන්න ඕන. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා ජීවිතේ කැපකලේ දහස් ගාන තරුණයෝ 60,000ක් පමණ ජීවිත කැපකලේ මේ රට එකම රටක් කියන සංකල්පයට ගෙන. නමුත් අද ජවිපේ අද තියෙන ප්‍රතිපත්තියටදී සම්පූර්ණයෙන්ම වෙනස්. රට බෙදලා රට විනාශ කිරීමේ ක්‍රමවේදයකට තමයි ඔවුන් යන්නේ. ඒක නාගානන්දගේ මතය නෙමෙයි. ඔවුන් ඒක දැනට ප්‍රතිසිද්ධිය ප්‍රකාශ කරලා ඉවරයි එක ස්ටේජ් එකේදී. මට දෙන්න දෙන පණිවිඩය මේකයි මේ රටේ ජනතාවට. ඒකට කීයටවත් අහු වෙන්න එපා. අපි පෙනී හිටින්න ඕනි පැහැදිලිවම එකම රටක් එකම දෑයක් එකම නීතියක් කියන සංකල්පයේ මතම තමයි. ඊළඟට තියෙන කතාව තමයි මම හෙට විශේෂයෙන් ඒ ගැන වැඩි අවධානය දක්වනවා. ශ්‍රී ලංකාවේ අධිකරණයේ හැතිරීම ගැන මම විශේෂ වැඩසටහනක් හිත කරනවා. මොකද අධිකරණයේ නීතිඥයේ දියුරුම් දෙනකොට දියුරුම් දෙන්නේ රටේ නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය මේ දෙකම ආරක්ෂා කරන්න වෘත්තීය ගෞරවය ආරක්ෂා කරගන්නත් ඒ වගේම ආලෝක ව්‍යවස්ථාවහරේ රටේ නීතිය ප්‍රකාරව තමන්ගේ ධූරයේ කාර්ය කර්තව්‍ය කරන්න පමණයි. ඊට එහා නාගානන්දට කිසිම අදාළකමක් නැහැ. නාගානන්දට විනිසුරගේ අදාළකමකුත් නැහැ. රාජ්‍ය නායකයාගේ කැබිනට් මණ්ඩලයේ මන්ත්‍රීවරු ඔය ඕන කෙනෙක් රටේ මහ ජනතාවගේ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කරනවා නම් ඔහුට කිසිම සමාවක් නාගානන්දගේ ලැබෙන්නේ නැහැ. ඒක අගවිනිසුරු වුණත් ඔහුට කිසි ප්‍රශ්නයක් නැහැ. වරදෙහි යෙදෙනවා නම් ඒක තමයි දැන් ඉන්න අග්‍රවිචාරවරයාට රේව දැන් තියෙන නඩුවක් ඔබ දන්නවා. ඒක 31 වෙනිදා ගන්නවා විභාගයට. රටේ පුරවැසියන් ගැන මට මෙතික කියන්න වෙනවා. අපි ඔක්කොම හරිම කනගාටුදායකයි මේ කියන සිද්ධාලා දෙන්නේ. ඔක්කොම කොන්ද කැඩිච්ච පෞරුෂය බිඳ වැටිච්ච ඔක්කොට මෙහා කියලා පුදුමාකාර විදිහට ආත්මార్థකාමී. හරි පරාර්ථකාමීත්වයේ බිඳුවයි මේ රටේ මිනිසුන්ගේ. ඒක හින්දා මේ වගේ දැඩි අභියෝග ගන්නකොට මිනිස්සු මේ විදිහට හැතිරීම ගැන දැඩි කනසල්ලක් තියෙනවා කියන එකත් මතක් කරන්න ඕන. ඊළඟ දේ තමයි දැන් මේ යන්නේ කොහටද රට අරගෙන. දැක්ක 69 ලක්ෂයක් අරගෙන ගියා. ගිහලටන් ගිහලා මෙරුවෙක් ආවා. ඒකේ මෙරුව ටික අරගෙන ගිහලටන් ගිනි ජාලාවකට ගිහලා ඇදගෙන ගිහලා ඔක්කොම දැන් ඉවරයි. ඒක එහෙම ඉවරයි. දැන් හරිද වැඩේ? දැන් මේ යන්නේ ඒකෙම දෙවන නාටකේ නෙමෙයි මේ දඟලන හදන්නේ. කවුරු ආවත් තියෙන්න ඕනේ එකම වැඩපිළිවෙලක්. මොකද රටේ නීතියට සියලු දෙනාම යටත් කරන වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒක පිළිගන්න මේ කිසි කෙනෙක් කැමති නැහැ. දැන් කරන්න හදන දේ මොකද වෙන්නේ? මම මේක අද්ද කිව්ව කියලා ලියලා තියාගන්න. ඔබ රැවටෙන එකේ සීමාවක් නැහැ. නවයි නාගනද ඔය කිසි කෙනෙකුට එහෙම රැවටෙනවකට අවු වෙන්නේ නැහැ කියන්නේ මේ රටේ ජනතාව එතනට හරිතන්ට ගන්න එකට නාගනද ඍජුවම පෙන්නේ හිටිනවා. ඒකට මම ඔබව දැනුවත් කරන්න ඕන. දැන් වෙන්නේ මෙන්න මේකයි. දැන් උත්සාහ කරනවා රටේ ජනතාවට 265ම 225ම එපා කියන තරම් ඔබ දන්නවා අපි ඒ කැලේ පාක්ෂික අරගලයකින් ජනාධිපතිවරයන් නිරපහැදියා. දැන් හරිද? දැන් මෙවුන උත්සාහ කරනවා මේ කට්ටිය මිනිස්සු එකතු කරලා හිටන් ආපහු තව කට්ටියකට හිතන් ඒගොල්ලන්ගේ දැන් 103 130ක් හරි කරගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? උත්තර දෙන්න මේකට. උත්තර වෙන්නේ මොකද වෙන්නේ ඊළඟට? මේ තියෙන කුණුකොඩම දැනට පාර්ලිමේන්තුවේ නැති කීප දෙනෙක් එකට රිංගයි. ආපහු කාපොමිටේ උතම්බ වෙයි. ඊළඟට ආපහු අර කුණුකොඩටම ওই විදියට රාජ්‍යපාලන සිද්ධ වෙයි. ඒකද ඔබට අපේක්ෂා කරන්නේ? මේ රටේ ජනතාව අපේක්ෂා කරන්නේ පැහැදිලි වැඩපිළිවෙලක් නොවේද? පැහැදිලි වැඩපිළිවෙලට 225 පුදුම බයක් තියෙන්නේ.
225 පුදුම බයක් තියෙන නීතියේ ආධිපත්‍ය මත පදනම් වෙච්ච ආණ්ඩුක්‍රමයට දක්වන්නේ අසීමිත බයක්. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නය. නැත්තම් වෙන්න ඕනේ දේ මෙන්න මෙච්චරයි. එකම දේ ඇවිල්ලා නීතියේ ආධිපත්‍ය මත පදනම් වූ යෝජිත ජන සම්මත ව්‍යවස්ථාවේ තියෙන විශේෂාංගය තමයි විශේෂම ලක්ෂණය තමයි ඒක සම්මත කරන බලයේ අධිකාරිය රටේ මහ ජනතාව මිසක් 225 නෙවෙයි. හැබැයි ඒකේ කුණු කන්ද නම් කොහෙත්ම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඔක්කොම අය බයයි, ජවිප කට්ටියත් බයයි පෙරවැරදි වලට. මම ඔබට කියලා තියෙනවා, හරිද, ඔබේ අධිකාරී බලය ඔබ වංචා කරලා පැහැර ගන්න උත්සාහ කළා. ඒකට ඔහු ඔවුන් ඒක ඒ නඩුවේ චූදිතයෝ. ඒ වගේම තව ඔය නොයෙකුත් වැරදි ගොඩක තියෙනවා, ඔවුන්ට චෝදනා තියෙනවා. හැබැයි එකින් එක එළියට ඒකින බයට තමයි ඔවුන් ඔය තත්ත්වයේ ඉන්නේ. නමුත් මේකේ විසඳුමක් නෙවෙයි. මේ යන ගමනේ සත්ත පහක ප්‍රයෝජනයක් නැහැ. මොකද ඔවුන් උත්සාහ කරන්නේ තව දැන් තුන, හරිද, අපි තුම 30ක් කියලා තුන 30ක් කරගත්තා කියලා. එතකොට මන්ත්‍රීවරු ප්‍රමාණය තව තුන් දෙනා ඉන්න එක, හරිද, තව 6 8 10 12 15 20ක් කියන්නේ. මොකද ඊළඟට වෙන දේ ඔබ අපේක්ෂා කරන දේද වෙන්නේ? මෙරටේ ජනතාවගේ සිහිනේ එක දුන්නේ අපි නිර්පාක්ෂික අරගලයක් කළා. මොකද අපේක්ෂා කළේ? රටේ දිශානති සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. එහෙම දෙයක්ද මේ වෙන්න හදන්නේ? ආපහු කුණු ගොඩටම තමයි ආපහු යන්නේ. තුන් තුන් ආකාර ඔය තියෙන කණ්ඩායම් තුන අතර බලය බෙදී යයි. නමුත් ඔවුන්ට හම්බෙන අඩුම බලය කියන එක මම නිශ්චිතවම කියනවා. ඒකෙන් වෙන්නේ ආපහු මෙරට කුණු ගොඩට මැදගෙන යන එක. ඉතින් මට නොයෙකුත් අය බලපෑම් කරනවා, මෙයාට එකතු වෙන්න, මෙයාට එකතු වෙන්න. ඒකල කවදාවත් වෙන්නේ නැහැ. මොකද නාගානන්ද පිනිහිටින ඍජුවම මෙරටේ ජනතාවගේ අධිකාරී බලය ආරක්ෂා කිරීමට පමණයි. ඒකෙන්ද මම කියන්න ඕනේ මේ දේ. ඔය කවුරු මොනවා කළත් ඒවා එකක්වත් ඔබ යන්නේ මහා අන්ධකාර ගමනක් තමයි නැවත යන්නේ. අපි විශාල අරගලයක් කළා. ගෝඨාභින් නිර්පායරියේ රටේ දිශානතිය වෙනස් කිරීමට මිසක් නැතු අය තවත් කට්ටියකට ඔවුන්ගේ තියෙන දේශපාලන බලය තව කීපයක් හරි වැඩි කරගෙන ඉන්න රාජ්‍ය රට ආපහු කුණු ගොඩට ගෙනියන්න නෙමෙයි. මෙන්න මෙච්චරයි තියෙන එකම වැඩපිළිවෙල. සියලු දෙනාම මේ වටා එකති වෙන දිනයක් දක්වා මේ ගමන ඔහොමම තමයි. මේ පමණයි ආය මේක සිම්පල් මැජොරිටි. කියන්නේ වැඩි බහුතර ඡන්දයෙන් මේ රටේ දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම සඳහා දියත් කරපු වැඩපිළිවෙලක්. එයින් මෙහා මේ රට එක අංශු මාත්‍රයක් වෙනස් වෙන්නේ නැහැ. නමුත් කනගාටුව රටේ පුරවැසියා එක තේරුම් ගන්න හැමදාම රැවටෙනවා. ඔය යන පිරිසට කරන්න පුළුවන් එකම දේ තමයි තව කීප දෙනෙක් පාර්ලිමේන්තුවට දාලා ඔය තියෙන ඔබ දන්නවා හොඳට දන්නවා ඔබට රන්නේ කවුද හිටපු රංජන් රාමනායකේ ඇරෙන්න සියලු දෙනාම මන්ත්‍රීවරු දීපු අතිරේක රුපියල් ලක්ෂයක් දීපලා ඔක්කොම ගත්තා ඒ කට්ටිය. අනිත් ඒවා ගැන කතා කරන්න දෙයක් නැහැ. හොරකම තවදුරටත් යන්න ඕන නම් වංචාවට අහු වෙන්න එපා, මිත්‍යාවට අහු වෙන්න එපා. කවුරු හෝ වෙන පුද්ගලයා නිශ්චිතවම නීතියේ ආධිපත්‍ය මත පදනම් වූ රටේ උත්තරීතර නීතියක් විය යුතුයි, ආනුකූලතාවය විය යුතුයි. Constitution has to be the base on the rule of law. නීතියේ ආධිපත්‍ය මත රටේ ආනුකූලතාව නිශ්චිතවම පදනම් විය යුතුයි. බොහොම ස්තුතියි.